తాక్షణమే ఇదే. ద్వితీయ దేక ఉసాస్ పెల ప్రశ్న పత్రే వ్యూహగత రచనా ప్రశ్న అంక ఎక ఏ కొటస మట్టం గెనీమ యను ఎక్ మట్టమక ఉస తవత్ మట్టమకడ సాపేక్షవ తీరణే కిరీమే క్రియావళియకి పలవెని కొటస మట్టం గెనీమేదీ భావితా కరణ పిల్ లగును వర్గ దెక నం కరణ ద్వే పుతే అపి దన్నవా మట్టం గెనీమ కిల కియన్నే నిర్దేశిత మట్టమకడ సాపేక్షవ పృథ్వీయ మతరక్షయక ఉచ్చత్వ ఎమ నట్టం සිරස් උස සොයන එකට මෙතෙන් කියමු නිර්දේශිත මට්ටම කියලා ගන්නෙ මධ්‍යන මුහුදු මට්ටම. එහෙමත් නැත්නම් අපි කියනවා mean sea level එක. එතකොට මෙතන අහන්නේ පිල් ලකුණ ගැන. මොකද්ද මේ පිල් ලකුණ කියලා කියන්නේ? අපි දන්නවද ඔය පුතේ පිල් ලකුණ කියලා කියන්නේ නිර්දේශිත මට්ටමේ සිට උච්චත්වය දන්නා ලක්ෂ්‍යය. එතකොට මේ පිල් ලකුණ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවනි. මොකද්ද ඒ ආකාර දෙක? ස්ථාවර පිල් ලකුණ එහෙම නැත්නම් ස්ථිර පිල් ලකුණ සහ తాවකාලික පිල් ලකුණ. ස්ථිර පිල් ලකුණ එහෙම නැත්නම් අපි කියනවා permanent benchmark PBM කියලා කියන්නේ මධ්‍යන මුහුදු මට්ටමේ ඉඳන් නිශ්චිත උච්චත්වය දන්නා යම්කිසි ලක්ෂ්‍යයක්. ඒක ස්ථාවර ලක්ෂ්‍යයක්. උදාහරණයක් විදියට අපි දන්නවා දුම්රිය ස්ථානවල සෑම දුම්රිය ස්ථානයක මෙතන උච්චත්වය සඳහන් කරලා තියෙනවා. ඒක ස්ථාවර පිල් ලකුණ. ඊළඟට తాවකාලික පිල් ලකුණ. එහෙම නැත්නම් temporary benchmark TBM කියලා කියන්නේ අපි මිනුම් කඩයුතු සඳහා తాවකාලිකව පිටුවා ගන්න උච්චත්ව දන්නා ලක්ෂයක්. එහෙම නැත්නම් తాවකාලිකව පිටුවා ගන්න පිල් ලකුණ. ඒක හරියටම නිවැරදි ලක්ෂය වෙන්න ඕනේ නැහැ. අපි හිතමු අපිට ඕන කරන්නේ ජල සම්පාදන ඇලක් දාන්න ලක්ෂ දෙකක් අතර උච්චත්ව වෙනස ගන්න නම් එතෙන්දී අපි එක ලක්ෂයක් යම් කිසි උච්චත්වයක් එක්ක తాවකාලික පිල් ලකුණක් විදිහට යොදා ගැනීම කරනවා. ඉතින් දුවේ පුතේ එහෙනම් මෙතන හානි පිල් ලකුණු වර්ග දෙකනේ. එහෙනම් ඔයාලා ලියන්න ඕනේ ස්ථිර පිල් ලකුණ සහ తాවකාලික පිල් ලකුණ කියලා. එහෙමත් නැත්නම් PBM සහ TBM කියලා ලිව්වත් ඔයාලා නිවැරදි. ඊළඟ දෙවෙනි කොටසෙන් අපි අහනවා මට්ටම් ගැනීමේදී පිල් ලකුණක ප්‍රධාන භාවිතය කුමක්ද? මට්ටම් ගැනීමේදී ඇයි අපි පිල් ලකුණක් භාවිත කරන්නේ? සාමාන්‍යයෙන් දුවේ පුතේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලියක ආරම්භක ලක්ෂය එහෙමත් නැත්නම් මුල්ම ලක්ෂය විදිහට සැලකන්නේ මේ පිල් ලකුණ එහෙමත් නැත්නම් බෙන්ච්මාර්ක්. එහෙනම් මට්ටම් ගැනීමේදී මිනුම් කඩේතු ආරම්භ කරන ස්ථානයේ පදනම් ස්ථානයේ විදිහට තමයි මේ බෙන්ච්මාර්ක් එක හඳුන්වන්නේ. තුන්වෙනි කොටස මට්ටම් ගැනීමේදී හැරවුම් ලක්ෂයක් ගන්න ලැබෙන ප්‍රධාන පාඨාංග දෙක කුමක්ද? ඔන්න පුතේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද මේ හැරවුම් ලක්ෂයක් කියන්නේ? අපි බලමු මේ දිනේ මට්ටම් ගැනීම. මම මේ පෙන්නන්නේ පරික්‍රමණ මට්ටම් ගැනීමකට අදාළ රූප සටහන. මේ තියෙන්නේ මධ්‍යන මුහුදු මට්ටම මේ බෙන්ච්මාර්ක් එක. අපි හිතමු මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 100ක් උසින් පිටලා තියෙන ලක්ෂයක් කියලා. එතකොට මේ ලක්ෂ දෙක මැද අපි මට්ටම් උපකරණ ස්වයංක්‍රීය ලෙවලේ හයි කරලා මේ උච්චත්වය දන්නා ලක්ෂයේ මතට ගනු ලැබෙන මේ පාඨාංකයට අපි කියනවා බැක් සයිට් එක කියලා. ඊළඟට ලෙවල් එක අංශ 180කින් කරකවලා මෙන්න මේ ලක්ෂයේ මතට ගන්න මේ පාඨාංකයට කියනවා ෆෝසයිට් එක කියලා. එතකොට මට උච්චත්වය වෙනස හොයන්න ඕනි මෙන්න මේ බෙන්ච්මාර්ක් එක සහ මෙන්න මේ ඒ ලක්ෂය අතර. එහෙනම් මට දුර වැඩි නිසා ලක්ෂ දෙක අතර දුර වැඩි නිසා තමයි මම මේ පියවර දෙකකින් මනින්නේ. මේ වගේ අවස්ථාවකට අපි කියනවා පරික්‍රමණ බිම් මැනීම කියලා. පරික්‍රමණ බිම් මැනීමක් ගැන තමයි මම මේ කතා කරන්නේ. පරික්‍රමණ බිම් මැනීමේදී නැත්නම් පරික්‍රමණ මට්ටම් ගැනීමේදී පළවෙනියට මෙහෙම ගත්තට පස්සේ මට අවශ්‍ය ලක්ෂ්‍ය දක්වා යන්න තව දුර තියෙනවා. ඒක නිසා මම මොකද කරන්නේ? මෙන්න මේ x ලක්ෂය මත මට්ටම් යෂ්ටිය තිබියදී ස්වයංක්‍රීය ලෙවලේ ගෙනිහිල්ලා මේ අතර මැද්ද මෙතන සවි කරමු. සවි කරලා ඉවර වෙලා අපි මේ එක් ලක්ෂය මතර ගන්න ෆෝසයිට් එක අන්නේ ලක්ෂය මතරම නැවත බැක් සයිට් එකක් ගන්න. ආය අංශක 180කින් කරකවලා අපිට අවශ්‍ය ලක්ෂය මත ෆෝසයිට් එක ගන්නවා. එතකොට දුවේ පුතේ මෙන්න මේ උච්චත්වය ගන්නා ලක්ෂය අපි කියනවා බෙන්ච්මාර්ක් එකේවත් පිල් ලකුණු. මේ ලක්ෂ්‍ය තමයි උච්චත්වයේ සෙවිය යුතු ලක්ෂ්‍ය. එහෙනම් මෙන්න මෙයා කවුද? ඒ ලක්ෂ්‍ය අපි යොදාගෙන තියෙන්නේ අපිට මේ ලක්ෂ්‍ය දෙක අතර දුර වැඩි නිසා අතරමැදි ලක්ෂ්‍යයක් විදිහට.
එහෙමනම් මේකට අපි කියනවා ටර්නින් පොයින්ට් එක. එහෙමත් නැත්නම් හැරවුම් ලක්ෂයක් කියලා. හැරවුම් ලක්ෂයක විශේෂත්වය බලන්න. ඔයාලට පේනවා බෙන්ච්මාර්ක් එකට තියෙන බැක් සයිට් එකක් විතරයි. ඒ ලක්ෂයට තියෙන ෆෝසයිට් එකක් විතරයි. හැබැයි මේ ටර්නින් පොයින්ට් එකට එහෙම නැත්නම් හැරවුම් ලක්ෂයට TP වලට ෆෝසයිට් එකක් සහ බැක් සයිට් එකක් කියන හිනුම් දෙකක්ම තියෙනවා. එහෙනම් අපේ අපෙන් අහන්නේ මෙතන හැරවුම් ලක්ෂයක් ගන්න ලබන පාඨාංක දෙක ෆෝසයිට් එක හා බැක් සයිට් එක අපි මේක සිංහලෙන් කිව්වොත් පෙර දැක්ම සහ පසු දැක්ම කියලා හඳුන්වන්න පුළුවන්. ඊළඟ හතරවෙනි කොටස අපි බලමු. අවකල මට්ටම් ගැනීම භාවිතා වෙන වැදගත් අවස්ථා දෙකක් සඳහන් කරන්න. අවකල මට්ටම් ගැනීම කියලා කියන්නේ දුවේ පුතේ මේ ලක්ෂ දෙකක් අතර උච්චත්ව වෙනස සොයන්න සිදු කරන ලබන මට්ටම් ගැනීම. මේ අවකල මට්ටම් ගැනීම භාවිතා වෙන ප්‍රධාන වශයෙන්ම වාරි මාර්ග ඇලවල් ඉදිකිරීමේදී, අපවහන පද්ධති ඉදිකිරීමේදී, ඒ වගේම පාරවල් හදනකොට ගොඩනැගිලි ඉදිකිරීමවලදී, ඒ පාංශු සංරක්ෂණ ක්‍රමවලදී අපි දන්නවා සමෝච්ච රේඛා අනුව ගල් වැටි දාන්න, ඒ වගේ දේවල් වලදී මේ අවකල මට්ටම් ගැනීම භාවිතා වෙනවා. එහෙනම් එතෙන්ට ඒවට අදාළ කරුණු දෙකක් ලිව්වනම් හරි. එතකොට දුවේ පුතේ ඒ එක ඒ කොටස, අපි යමු එක බී කොටස. වැසි ජලය මිනිස් භාවිතය සඳහා එකතු කර ගබඩා කිරීම වැසි ජල රැස් කිරීම ලෙස හැඳින්වේ. වැසි ජලය රැස් කිරීමේ ප්‍රධාන පාරිසරික ප්‍රතිලාභ දෙකක් සඳහන් කරන්න. එතෙන්ට යනකොට මං චුට්ටක් මතක් කරන්න මොකක්ද මේ වැසි ජල සංරක්ෂණය කියන්නේ. දුවේ පුතේ, ගෙදර වහලේ මතට වැටෙන ජලය ටික හෝ පස මතු පිටින් අපදාවේ වෙන ජලය ටික යම්කිසි ව්‍යූහයකට එක් රැස් කරලා වර්ෂාව නැති කාලයේදී භාවිතා කිරීම සඳහා සංරක්ෂණය කිරීම, එහෙම නැත්නම් රැස් කර තබා ගැනීම තමයි අපි කියන්නේ වැසි ජල සංරක්ෂණය කියලා. එතෙන්දී ගෘහස්ථව භාවිතා කරන වැසි ජල සංරක්ෂණ ටැංකි වගේම මහා පරිමාණයෙන් භාවිතා කරන වැවුණු වැසි ජල සංරක්ෂණ ව්‍යූහ වෙනවා. මෙතන අහන්නේ වැසි ජලය මිනිස් භාවිතය සඳහා එකතු කර ගබඩා කිරීම වැසි ජල රැස් කිරීම ලෙස හැඳින්වේ. වැසි ජලය රැස් කිරීමේ ප්‍රධාන පාරිසරික ප්‍රතිලාභ දෙකක් සඳහන් කරා. අහන්නේ පාරිසරික ප්‍රතිලාභ. එහෙනම් අපි මෙතන නියං කාලයට ජලය භාවිතා කිරීමේ හැකියවීම වගේ මිනිසාට වෙන ප්‍රතිලාභ ලියලා හරියන්නේ නැහැ. පරිසරයට දෙන ප්‍රතිලාභයි දෙන්නේ. එතකොට දුවේ පුතේ මතක තියාගන්න, අපි වැසි ජලය සංරක්ෂණය කළ වියලි කාලය තුළ භාවිතා කරනවා නම් භූගත ජලය ඉවතට අදින අවශ්‍යතාවය අඩු වෙනවා. එහෙනම් භූගත ජල සංරක්ෂණයක් සිදු වෙනවා. ඒ වගේම තමයි පස මතු පිටින් ගලා යන ජලය වැව් වලට එක්කව කරනකොට ගම් වතුර තත්ත්ව පාලනය වෙනවා, පාංශු පාදනය පාලනය වෙනවා. ඒ වගේම පස මතු පිටින් ජලය ගලාගෙන යන එක වළක්ව ගත්තම ජල ප්‍රභව වලට විවිධ දූෂක කාරක එකතු වීම පාලනය කරගන්න පුළුවන්. ජල දූෂණය වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලවණතා ගැටළු ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ කරුණු වලින් මොනවා හරි දෙකක් ලිව්වනම් හරි. ඊළඟට අපි බලමු සී කොටස. වායු ගෝලයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බැවින් පහත් බිම්වල සහ කඳුකර ප්‍රදේශවල ජීවත් වන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවට ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඔන්න ශ්‍රී ලංකා කාලගුණ දෙපාර්තමේන්තුවේ නිවේදනයක්. එයාලා කියනවා වායු ගෝලයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වෙනවා. මොකද අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වුණාම වෙන්නේ මේ අඩු පීඩනය වළක්වන්න වටෙන්ම සුළඟ හමාගෙන එනවා. මේ හමා එන සුළඟේ වේගය වැඩි වුණොත් සුළිකුණාණු තත්ත්ව දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒකට අපෙන් අපිට කියනවා මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියලා තියෙනවලු පහත් බිම්වල සහ කඳුකර ප්‍රදේශවල ජීවත් වන අයට අවධානයෙන් ඉන්න කියලා. ඇයි එහෙම කියන්නේ? ප්‍රධානම දේ තමයි මේ වගේ අවපීඩන තත්ත්ව, අඩු පීඩන කලාප ඇති වුණාම ඇති වෙන වටේ හමායන සුළං ධාරාවල වේගය අනුව සුළි සුළං තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අධික වර්ෂාපතනයක් ලැබෙන. මේ අධික වර්ෂාපතනය නිසා පහත් බිම් යට වෙන්නත් පුළුවන්, කඳු නාය යන්නත් පුළුවන්. එහෙනම් මේ ඒක තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියන්නේ පහත් බිම් වල අය අවධානයෙන් ඉන්න ඕන ගම් වතුර තත්ත්ව ගැන. ඒ වගේම කඳු කරේ අය අවධානයෙන් ඉන්න ඕන නායයන් ගැන. අපි බලමු මේක අහන පළවෙනි කොටස. පහත් බිම් වල සිටින ජනතාවට මෙම තත්ත්වයේ යටතේ මුහුණ දීමට සිදුවිය හැකි අවදානම කුමක්ද? ගම් වතුර අවදානම.
කඳුකර ප්‍රදේශවල ජනතාවට මෙම තත්ත්වය යටතේ මුහුණ දීමට සිදුවිය හැකි අවදානම කුමක්ද? නාය යෑම අවදානම. එහෙනම් එච්චරයි පිළිතුර. ඊළඟ ඩී කොටස. පාංශු සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා පාංශු ජීවීන්ගේ විවිධ ක්‍රියා ඉතා වැදගත් වේ. ජෛව පද්ධති සඳහා පාංශු ජීවීන්ගේ වැදගත්කම් දෙකක් සඳහන් කරන්න. අපි දන්නවා ජෛව පද්ධති වල පාංශු ජීවීන් පසේ තියෙන පෝෂක වල සුලභතාවය වැඩි කරනවා. ඒ වගේම තමයි පසට එක්කහු වෙන කාබනික ද්‍රව්‍ය වියෝජනය කරනවා. පෝෂක ප්‍රතිශක්තිකරණය කරනවා. පාංශු ව්‍යුහය දියුණු කරන්න දායක වෙනවා. ඒ වගේම ශාක වලට හානි කරන ශුද්‍ර ජීවීන් විනාශ කරනවා. ඒ වගේම තමයි පස තුල එක් රැස් වෙන කාබනික ද්‍රව්‍ය වියෝජනය කරලා පසට පෝෂක නිදහස් කරලා දෙනවා. ඉතින් දුවේ මෙන්න මේ කරුණු වලින් මොනවා හරි දෙකක් ලිව්වනම් ඔයා නිවැරදි. දෙවැනි කොටස. පාංශු ජීවීන් යොදා ගැනීම සකස් කරන ලබන කෘෂිකාර්මික වශයෙන් වැදගත් නිෂ්පාදන දෙකක් නම් කරන්න. අපි දන්නවා කෘෂිකාර්මික වැදගත් වෙන කොම්පෝස්ට්, වර්මි කොම්පෝස්ට්, ඒ වගේම තමයි ජෛව පරිබෝධනාශක සහ ජෛව පොහොර කියන ඒවා අපි මේ පාංශු ජීවීන් යොදා ගැනීම නිෂ්පාදනය කරන කෘෂිකාර්මික නිෂ්පාදන ලෙස හඳුන්වන්න පුළුවන්. බලන්න ඊ කොටස. සුපෝෂණයේ අනු මතුපිට ජල දේහ පෝෂක වලින් සාරවත් වන ක්‍රියාවලියයි. මතුපිට ජල දේහ වල සුපෝෂණය වේගවත් කරන පෝෂක දෙකක් සඳහන් කරන්න. අපි සුපෝෂණයේ අර්ථ දක්වන්නෙම ජලාශ වල නයිට්‍රේට සහ ෆොස්ෆේට් සාන්ද්‍රණය P2O5 සාන්ද්‍රණය ඉහළ යාම කියලා. එහෙනම් දුවේ පුතේ මෙතන මොකද වෙන්න ඕනේ? මතුපිට ජල දේහ වල සුපෝෂණය වේගවත් කරන පෝෂක දෙකක් සඳහන් කරන්න. ඒකදී ඔයාලා නයිට්‍රේට් සහ ෆොස්ෆේට් කියලා ලිව්වත් හරි නයිට්‍රජන් හා ෆොස්ෆරස් කියලා ලිව්වත් හරි. වඩාත් නිවැරදි පෝෂක දෙක නිසා නයිට්‍රජන් සහ ෆොස්ෆරස් කියලා ලියන එක. මොකද මේ තියෙන්නේ ඒ පෝෂක අවශෝෂණය කරගන්න අයන ආකාරය නිසා. හරි, අපි යමු ඊළඟ කොටසට. දෙවැනි කොටස. සුපෝෂණයේ බලපෑමට ලක්වන සහ ඒ හේතු කොටගෙන ජලයේ වෙසෙන ජීවීන්ගේ පැවැත්මට ඍජුවම අභියෝග කරන වඩාත්ම වැදගත් ජලයේ ගුණාත්මක පරාමිතිය සඳහන් කරයි. සුපෝෂණය කියලා අපි කියුවේ මොකද්ද? මේ ජලාශවල නයිට්‍රේට් සහ ෆොස්ෆේට් සාන්ද්‍රණ ඉහළ යාම. එහෙම වුණාම මොකද වෙන්නේ? ඉහළ යාම නිසා ඇල්ගී අධික ලෙස වර්ධනය වීම තමයි සුපෝෂණය. එහෙනම් මේ අධික ලෙස ඇල්ගී වර්ධනය වීමත් එක්ක ජල ද්‍රාව්‍ය ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. DO ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ජල ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් නොලැබීම නිසා ජලජ ජීවීන් මිය යනවා. ස්වායු බැක්ටීරියා වලට වියෝජන ක්‍රියාවලියට දායක වෙන්න බැරි නිසා නිර්වායු බැක්ටීරියා වල වියෝජන ක්‍රියාවලියට දායක වෙනවා. එතකොට සම්පූර්ණ වියෝජනයක් නෙවෙයි වෙන්නේ, අත මේ සම්පූර්ණ ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. එතකොට අතරමැද සංයෝග ඉපද වෙන විවිධ අහිතකර සංයෝග. එහෙම වුණාම තමයි සුපෝෂණය වෙන එකේ ගැටලුව වෙන්නේ. එතකොට දුවේපුතේ මෙතන හන්නේ සුපෝෂණය සඳහා ඍජුවම අභියෝග කරන වඩාත්ම වැදගත් ජලයේ ගුණාත්මක පරාමිතිය වෙන්නේ ජල ද්‍රාව්‍ය ඔක්සිජන් ප්‍රමාණය, නැත්නම් DO කියලා අපි හඳුන්වනවා. F කොටස. අතුබැඳීමේදී අත්ත මෞෂාකයට සම්බන්ධව තිබියදීම මුල් වර්ධනය වන අතර පසුව එය ස්වාභාවික ශාකයක් ලෙස වෙන් කරනු ලැබේ. අපි දන්නවා අතුබැඳීමේදී අපි කරන්නේ යම් කිසි ශාකත්තක් මෞෂාගයට සම්බන්ධව තිබියදීම මුල් අද්දවා ගැනීම. මුල් අද්දගත්තට පස්සේ අපි වෙනම සිටුවා ගන්න. පළවෙනි කොටස. අනෙකුත් ශාක ප්‍රජාන ක්‍රම සහ සසඳන විට අතුබැඳීම වඩාත් සාර්ථක වීමට හේතු දෙකක් දක්වන්න. අනෙක් ක්‍රම වලට වඩා අතුබැඳීම සාර්ථක වෙන බලපාන ප්‍රධානම හේතුව තමයි මේ අතුවල මුල් වර්ධනය වෙනකන් අවශ්‍ය පෝෂක මෞෂාකයෙන් ලැබෙනවා. එතකොට මේ අත්ත මිය යන්නේ නැහැනේ. ඒ අත්ත පානවත් බව වැඩි කලක් රැඳෙන. ඒ වගේම තමයි අපිට මේ අතු බැඳීම කියන්නේ කවුරුද්දේ ඕනෑම කාලයක සිදු කරන්න පුළුවන්. සාමාන්‍ය ක්‍රම වලින් මුල් අද්දවා ගන්න බැරි ශාක පහසුවෙන් මුල් අද්දවා ගන්නත් පුළුවන් මේ අතු බැඳීම මගින්. ඉතින් ඔය වගේ කරුණු වලින් මොනවා හරි දෙකක් ලිව්වනම් හරි. දෙවැනි කොටස. අතු බැඳීමට පෙර ශාක අත්තක පොත්ත ඉවත් කිරීමට අවශ්‍ය වන්නේ කුමක් නිසාද? අපි දන්නවා දුවේ පුතේ අතු බැඳීමකදී ශාක අත්තක ගැටයකට පත්‍ර හට ගන්නා මෙන්න මේ ගැටයකට වහාම පහළින් සෙන්ටිමීටර් දෙකක විතර පොතු වලයක් අපි ඉවත් කරනවා. ඇයි මෙහෙම කරන්නේ? එතකොට
ඉහළ ඉඳන් එන ප්‍රභා සංශ්ලේෂණය වෙලා එන ආහාර පහළට යන බැහැ මෙතන ආහාර ප්‍රමාණය වැඩිපුර තැම්පත් වෙනවා. එතකොට මේ අතු බැඳීම සිද්ධ කළ ස්ථානයේ CN රේෂියෝ එක කාබන් නයිට්‍රජන් අනුපාතය ඉතා ඉහළ යනවා. එතකොට මුල්ලදීම උත්තේජනය වෙනවා. එහෙනම් මෙතෙන් ලියන්න ඕන මොකද්ද? පොතු වලයට ඉහළින් කාබන් නයිට්‍රජන් අනුපාතය ඉහළ නංවා ගන්න තමයි මෙහෙම කරන්නේ. තුන්වෙනි කොටස. වායු අතු බැඳීමේදී භාවිත කිරීම සුදුසු රෝපණ මාධ්‍යයක් සඳහන් කරයි. එතෙන්දී පුතේ කොම්පෝස්ට් පුළුවන්, කොහොබත් පුළුවන්, මතු පිට පස් පුළුවන්, මේ තුනේම මිශ්‍රණයකුත් පුළුවන්. ඒක නිසා අපිට මේ පිළිතුරු වලින් ඕන මෙහෙකට ලකුණු ලැබෙනවා. ඊළඟට මේ එක ප්‍රශ්නයේ අවසාන කොටස. කුටිය තුළට ආලෝකයේ විනිවිද යෑම සීමා කිරීම සඳහා අත්තේ බැඳ ඇති ගුටිය කළු පොලිතීන් වලින් ආවරණය කිරීම අවශ්‍ය වන්නේ මන්ද? අපි දැන් මෙතන පොතු වලේ අයින් කළා, පත්‍ර ඉවත් කළා. මෙතනින් අපි කොහොමවත් හරි භාවිත කරව පස් සාම්පල් එකේ හොඳින් තුවාලය ගෑවෙන විදියට තියලා විනිවිද වෙන පේන පොලිතීන් එකකින් මෙහෙම හොඳට ආවරණය කළ ගැට ගන්න. හැබැයි අපි දන්නවා විනිවිද පේන පොලිතීන් එකකින් ආලෝකය ඇතුළට ගියාම මුල් ඇද්දවීම තරමක් දුර්වල වෙනකොට අඳුරු පරිසරයේ තමයි මුල් ඇද්දීම වේගවත් වෙන්නේ. ඒ සඳහා අපි මොකද කරන්නේ? කළු පාට පොලිතීන් එකකින් ගුටිය වැසීම කරනවා. එහෙනම් මෙතන අහන්න යන්නේ ක්‍රියාවලිය මොකක්ද අපි කියන්නේ? ගුටිය තුළ අඳුරු තත්ත්වයක් ඇති කිරීම සඳහා කළු පොලිතීන් භාවිතයෙන් පරිසරය අඳුරු කිරීම. එහෙම නැත්නම් ගුටිය තුළ ඉහළ උෂ්ණත්වයක් ඇති කිරීම මගින් මුල් ඇද්දවීම උත්තේජනය කිරීම තමයි කළු පාට පොලිතීන් වලින් ආවරණය කිරීමේ බලාපොරොත්තු වෙන්නේ. අඳුරු පරිසරයේ මගින් හෝ උෂ්ණත්වය ඉහළ ගැනීම මගින් මුල් ඇදීම උත්තේජනය. එතකොට දුවේ පුතේ එහෙනම් මෙන්න 2022 උසස් පෙළ පේපර් එකේ පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය අපි අවසාන කරා. ජෛව පද්ධති තාක්ෂණවේදය 2022 උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා අංක 2. මින්මැදුරු ජලජ පැල ඇටි අනුව ජලජ පරිසරයේ ජීවත් වීමට අනුවර්තනය වූ මින්මැදුරු සඳහා යොදා ගන්නා ශාක වේ. මින්මැදුරු තුළ වවන විසිතුරු ජලජ ශාකවල ප්‍රධාන පාරයන් තුනක් සඳහන් කරයි. අපි දන්නවා දුවේ පුතේ මින්මැදුරක ජලජ පැල ඇටි සිටුවීමෙන් අපි ප්‍රධාන වශයෙන්ම අලංකාරය තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් පළවෙනි එක අලංකාරය. ඊට අමතරව මේ ජලජ පැල ඇටි වලින් මත්ස්‍යයින්ට සැඟවුම් ස්ථාන, ආරක්ෂිත ස්ථාන සෙවන සලසනවා. එහෙනම් මාළුන්ට සෙවන සැලසීම, එහෙමත් නැත්නම් කියන්න පුළුවන් ආරක්ෂාව සැපයීම, ඒ වගේ සැඟවී සිටීමට තැනක් සැපයීම වගේ උත්තරයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මත්ස්‍ය අභිජනනයේදී බිත්තර තැන්පත් වෙන්න උපස්තරයක් විදියටත් මේ ජලජ ශාක ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඔක්සිජන් ජලයෙන් ලබා දෙන ප්‍රභවයක්, ජලයේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි කරන ප්‍රභවයක් විදියටත් ජලජ ශාක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ මේ ජලජ ශාකවලින් මත්ස්‍යයින්ගේ නයිජනීය අපද්‍රව්‍ය බහිශ්‍රාවී අපද්‍රව්‍ය අවශෝෂණය කිරීම සිදු කරනවා. ඉතින් ඔන්න ඔය කරුණු වලින් මොනවා හරි තුනක් ඒ වුණා නම් හරි. හොඳට මතක තියාගන්න අපි මින් මැදුරු තුළ ජලජ ශාක හිටවන්නේ නැහැ මාළුන්ට ආහාර පිණිස. මොකද අපි මාළුන්ට වෙනම ආහාර සපයනවා. එහෙනම් මාළුන්ට ආහාර පිණිස කියලා කිව්වොත් වැරදි. ඊළඟ කොටස බලමු. ඊට පස්සේ බලන්න දෙවෙනි කොටසෙන් අහනවා. පහත රූප සටහනෙන් දැක්වෙන්නේ සුලභව යොදා ගන්නා විසිතුරු ජලජ ශාක තුනක රේඛා ඇඳීමිය PQR ලෙස ලේබල් කර ඇති මෙම ශාක නම් කරන්න. P කියලා තියෙන ශාකය නම් අපි ගොඩක් දන්න ශාකයක්. මෙන්න මේ වගේ කොළයක් තියෙන ඔහොම ඇඳලා තියෙන්නේ. මෙහෙම කොළයක් ඇඳලා තියෙනවා ඔහොම. එතකොට ඒකේ මලකුත් පෙන්වලා දෙනවා මෙහෙම ගිහිලා නිකන් පොඩි වක්‍ර වෙච්ච මේ කොකු වෙච්ච නොමල. මේක දැකපු ගමන් අපිට අඳුන ගන්න පුළුවන් නේද? P කියලා කියන්නේ මේ කෙකඩිය හෙවත් අපරොන්ජෙටන් කියන ශාකය. ඊළඟට Q කියන ශාකය හඳුන්වලා දෙන මෙහෙම මේකේ විශේෂත්වය පෙන්වලා දෙන කොළ නිකන් අමානක් ආකාරයට හැදිලා තියෙනවා. මෙහෙම. ඔයාලට හිතේ මේක කොටු කොළයක් වගේ නෑ. මේකේ පෙන්වලා දෙනවා මේ කොළේ මෙහෙම හැදිලා තියෙන්නේ කියලා. මේ මොනවද මේ විදියට අවානක ආකාරයට පත්‍ර වීදිලා තියෙන්නේ? කොබොම්බ හෙවත්
බුදු රැස් පාසි කියන ශාකේ. ඊළඟ ආර් වලින් හඳුන්වා දෙන්නේ මේ වගේ සිහින් පත්‍ර ධර්ම ශාකයක්. මේ වගේ සිහින් පත්‍ර ධර්ම ඔගොල්ලෝ ජලජ පරිසරවල දැකලා ඇති. නිකන් අර කොණ්ඩයක් වගේ ලස්සනට ජලජ පරිසරයේ තියෙන ශාකයක්. අපි මේක හඳුන්වනවා වැලිස් නේරියා, එහෙම නැත්නම් දියහවරිය කියලා. එහෙනම් පී කියන්නේ අපරජෙටන් කෙකටිය. ක්‍යු කියන්නේ කොබොම්බා බුදු රැස් පාසි. ආර් කියලා කියන්නේ වැලිස් නේරියා, එහෙම නැත්නම් අපි කියනවා දියහවරිය කියලා. හරි. ඊළඟට අපි අහනවා බී කොටසේදී සත්ව නිෂ්පාදන මිනිස් ආහාර වේලෙහි උසස් තත්ත්වයේ ප්‍රෝටීන ප්‍රභවයකි. මිනිසුන්ගේ ආහාරවලදී අපි ප්‍රධාන ප්‍රෝටීන් ප්‍රභවයක් විදියට සත්ව ආහාර යොදා ගනිමු. කිකිලි බිත්තරයක ගුණාත්මකභාවය නිර්ණය කිරීම සිදු කරන බාහිර පරාමිති දෙකක් සඳහන් කරන්න. කිකිලි බිත්තරයක ගුණාත්මකභාවය පරීක්ෂා කරන බාහිර සාධක වලින් වැදගත්ම දෙයක් තමයි කටුවේ පිරිසිදුකම. මොකද කුණු ගෑවිච්ච කුකුලන්ගේ මලද්‍රව්‍ය ගෑවිච්ච විතර කටු සහිත නම් අපි ඒවායේ ගුණාත්මය පහළ දානවා. ගුණාත්මෙන් අඩු විතර විදියට තමයි සලකන්නේ. එහෙනම් කටුවේ පිරිසිදුභාවය, ඒ වගේම විතරේ හැඩය, විතරේ කටුවේ වයනය, කියන්නේ විතරේ කටුව බොහොම ස්මූත් විදියට හැදිලා තියෙනවද? සමහර විතර ඔයගොල්ලෝ දැකලා ඇති රළු වලගොඩලි සහිතව. එහෙම වුණාම ගුණාත්මය අඩුයි. ඒ වගේම තමයි බින්දීම් පළඳුවීම් තියෙනවද කියන එකත් බිත්තරවල ගුණාත්මක කරි බලපාන සාධකයක්. අනික එක තමයි අපි ගණනය කරන හැඩදාශකය. මේ ඔක්කොම බාහිර සාධක. එහෙනම් මෙන්න මේ බාහිර පරාමිතීන් වලින් දෙකක් කියලා තිබ්බනම් හරි. ඊළඟට අපි බලමු බී කොටසේ දෙවැනි කොටස. කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් සඳහා ස්ථානයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු සාධක තුනක් ලැයිස්තුගත කරන්න. කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් කියලා කියන්නේ දුවේ පුතේ ග්‍රාමීය වශයෙන් ඉන්න කිරි නිෂ්පාදිත ගොවීන්ගේ කිරි එකතු කරලා මහා පරිමාණ කර්මාන්ත ශාලාවට ලබා ගන්න සකස් කළ දෙන එකතු කිරීමේ මධ්‍යස්ථාන. මේ වගේ එකතු කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවනකොට අනිවාර්යයෙන්ම අපිට පිරිසිදු ජලය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද අපි දන්නවා කිරි ලබා ගැනීමේදී කිරි එකතු කිරීමේදී කිරි මිලදී ගන්න අවස්ථාවේදී කිරිවල ගුණාත්මය පරීක්ෂා කරන්න අපිට විවිධ ප්ලැට්ෆෝම් ටෙස්ට් තියෙනවා. මේ කිරි අපමිශ්‍රණය කරලා තියෙනවද, ඒවායේ ගුණාත්මය කොහොමද කියලා පරීක්ෂා කරන්න. ඉතින් මේ හැම තැනකදීම ජලය අවශ්‍ය වෙනවා. කිරි කියන්නේ ඉතාමත් පෝෂ්‍යදායී ආහාරයක් නිසා ඉතා ඉක්මනින් නරක් වෙනවා. ඒක නිසා පිරිසිදු බව ඉතාමත් වැදගත්. පිරිසිදු ජලය ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ කිරි එකතු කිරීම මධ්‍යස්ථානයේ කිරි ගොවීන්ට කිරි ගෙනත් දෙන්න පහසු වෙන්නත් ඕනේ. ඒ වගේම කර්මාන්ත ශාලාවෙන් ඉන්න වෙන විශාල බවුසර් වලට කිරි පුරවා ගැනීම පහසු වෙන්නත් ඕනේ. එහෙනම් මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයේ සඳහා හොඳ මාර්ග පහසුකම් තිබීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි අපි මේ වර්ෂාවකදී එහෙමත් නැත්නම් පිරිසිදු කිරීම කටයුතු වලින් අවසානයේ ජලය හොඳින් බස යන ස්ථානයක් වෙනුන ජලය එක් රැස් වෙන්න බෑ. එක් පැසුර සුදු ජීවි වර්ධනය වෙලා ඒක අහිතකර විදිහට බලපාන්න පුළුවන්. ඒක නිසා ජලය හොඳින් බැස යන ස්ථානයක් වීම ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි දූවිලි වලින් තොර විදුලි සැපයුමක් සහිත ස්ථානයක් තමයි අපි කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් විදිහට තෝරගන්නේ. එහෙනම් ඔය කියපු කරුණු වලින් මොනවා හරි තුනක් ඔතෙන්ට ලියුවනම් නිවැරදියි. සී කොටස. පුද්ගලයෙකු විවෘත වෙළඳපොළකින් නෙලවලු සහ ඇසුරුම් නොකළ සොසේජස් මිලදී ගත්තේය. පළවෙනි කොටසෙන් අහනවා ඔහු රාත්‍රී ආහාරය සඳහා එළවලු වාෂ්පෙන් තැඹූ විට ඒවා දුර්වර්ණ වී ඇති බව පෙනී ගියේය. එම දුර්වර්ණ වීම වැළැක්වීමට ක්‍රම දෙකක් සඳහන් කරන්න. මොකද්ද මේ කියන්නේ? පුද්ගලයෙක් එළවලු මිලදී අරගෙන රෑ කෑම සඳහා තැඹුවම දුර්වර්ණ වුණා. දුර්වර්ණ වෙනවා කියන්නේ මොකද්ද? මෙතර මේ මොනවා හරි එකක් වෙන්න පුළුවන්, එන්සයිම දුබුරු වීමක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් මොනවා හරි අපද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන්ම එළවලු දුබුරු වීම වෙනවා නම් තැම්බීමෙන් පස්සේ එතන මූලික විදියටම වැඩ කරන්නේ එන්සයිමීය දුබුරු වීම. එහෙනම් අපි මේ දුබුරු වීම වළක්වා ගන්න මොකද්ද කරන්න පුළුවන්? පළවෙනිම දේ තමයි අපිට පුළුවන් බ්ලාංචීකරණය කරන්න. කොහොමද බ්ලාංචීකරණය කරන්නේ? බ්ලාංචීකරණය කරන්නේ
අපි වාෂ්පෙන් තම්බා ගත්ත ගමම් බ්ලාංචීකරණය කියන්නේ පූර්ව ප්‍රතිකර්මයක්. දැන් මෙතන අපි කතා කරන්නේ නැහැ පූර්ව පරිරක්ෂණ ප්‍රතිකර්මයක් විදියට බ්ලාංචීකරණය ආහාරයට කරනවා කියලා. මේ මොහොතේ ආහාරයට සඳහානේ. හැබැයි අපිට පුළුවනි මේ වාෂ්පෙන් තම්බා ගත් එළවලු තම්බගත්තු ගමම්ම බා ලිපෙන් බාගත්තු ගමම්ම සිසිල් ජලයට දාන්න. එතකොට මේ එන්සයිමිය දුබුරු වීම වෙන එක වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තම්බාගත් එළවලු SMS ද්‍රාවණයකට යෙදීම මගිනොත් දුබුරු වීම වළක්වා ගන්න පුළුවන්. දැන් දෙවැනි කොටසෙන් අහනවා රාත්‍රී භෝජනයේ සඳහා වාෂ්පෙන් තැඹීම වෙනුවට එළවලු සකස් කිරීමට විකල්ප ක්‍රමයක් සඳහන් කරන්න. වාෂ්පවලින් තැන්වීම වෙනුවට අපිට පුළුවන් ශුද්ධ තරංග උදුනක් මගින් තම්බන්න. නේද? ශුද්ධ තරංග උදුන් භාවිතය. එහෙම නැත්නම් උණු ජලයේ ගිල්වීම. එහෙම නැත්නම් ටෙම්පරාදු කිරීම වගේ ක්‍රියාවලියක් මගින් එළවලු සකස් කරගන්න පුළුවන්. තුන්වෙනි කොටස. ඔහු මිලදීගත් එළවලු අමුවෙන් අනුභව කිරීමේ අවධානම කුමක්ද? දැන් අපිට කියලා තියෙනවා මේ එළවලු ගත්තේ විවෘත වෙන්න පොලකින් ආවරණය නොකරපුවා. ඇසුරුම් නොකරපුවා. එතකොට මේවා අමුවෙන් එළිය ආහාරය ගන්නකොට මේවායේ ක්ෂුද්‍ර ජීවීන් ඉන්න පුළුවන්. විවිධ ආසාදිත ක්ෂුද්‍ර ජීවීන් නිසා විවිධ රෝග තත් ඇති වෙන්න පුළුවන්. එහෙනම් අපිට ඒක ලියන්න පුළුවන් ක්ෂුද්‍ර ජීවීන් මගින් ජෛවී ආපදා ඇති විය හැකි වීම. එහෙම නැත්නම් රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන් මගින් රෝගී තත්ත්වයන්ට ලක්වීම වගේ ආපදාවයන්ට ලක්වීම වගේ පිළිතුර. ඊළඟට අහනවා හතරවෙනි කොටසින් විවෘත වෙළඳපොළෙන් ඇසුරුම් නොකළ සොසේජස් මිලදී ගැනීම නිර්දේශ කළ හැකිද? කොහෙත්තම බෑ නේද? විවෘත වෙළඳපොළෙන් ගන්නකොට ගුණාත්මය ගැන ගැටලුවක් තියෙන එක නිසා නිර්දේශ කළ නොහැක. ඉහත හතර ප්‍රශ්නයේ ඔබේ පිළිතුර සඳහා හේතු තුනක් දක්වන්න. ඇයි ඔයා නිර්දේශ කරන්නේ නැත්තේ? මේ ඇසුරුම් නොකළ සොසේජස් වල කිසිම වගකීමක් නැහැ. වගකීම් රහිතයි. ඇයි ඒ නිෂ්පාදකෙක් අපි දන්නේ නැහැ. ගැටලුවක් වුණත් අපි දැනුම් දිය යුතු පුද්ගලයෙක් ගැන දන්නේ නැහැ. ඒ නිසා කිසිම වගකීමක් නැති වගකීම් රහිත ආහාරයක් තමයි මේවා. ඒ වගේම තමයි නිෂ්පාදිත දිනයක් නැහැ. කල්ලිකුත් වීමේ දිනයක් නැහැ. ඒ වගේම අඩංගු ද්‍රව්‍ය ගැන කිසිම දෙයක් සඳහන් වෙලා නැහැ. ප්‍රමිතිය ගැන කිසිවක් සඳහන් වෙන්නේ නැහැ. ප්‍රමිති සහතික නැහැ. ඒ වගේම තමයි නියමිත තත්ත්වයට නිෂ්පාදනය කළා කියලා කොහෙවත් සඳහනක් හොයාගන්න නැහැ. ඒක නිසා විවෘත වෙළඳපොළෙන් මිලදී ගන්න ඇසුරුම් නොකළ සොසේජස් භාවිතය හොඳ දෙයක් විදියට සැලකන්නේ නැහැ. ඊළඟට බලන්න 6 වෙනි කොටසෙන් අහනවා ඔහු සොසේජස් තෙලෙන් බැදගත් විට ඒවා තද රතු පාටට හැරී තිබුණි. මෙම වර්ණය වෙනස් වීමට හේතුව කුමක් විය හැකිද? අපි දන්නවා සොසේජස් කරාලවල ලස්සන රෝස පාටක් තියෙනවා. මේ රෝස පාට ඇති කරගන්නේ සොසේජස් මිශ්‍රණයට එකතු කරන මෙන්න මේ රසායනික ද්‍රව්‍ය නිසා, පදම් කාරක නිසා. මොනවද පදම් කාරක වෙන්නේ? පොටෑසියම් නයිට්‍රේට් වෙන්න පුළුවන්, පොටෑසියම් නයිට්‍රයිට් වෙන්න පුළුවන්, සෝඩියම් නයිට්‍රේට්, සෝඩියම් නයිට්‍රයිට් වගේ අපි ඒවට කියන පදම් කාරක යොදා ගන්නවා සොසේජස් වල පරිරක්ෂණය කල් තබා ගැනීම වැඩි කරන්න. ඒ වගේම වර්ණය ලබා ගන්න. එහෙනම් මේ සොසේජස් කරා තද රෝස පාට උනා කියන්නේ මේ පදම් කාරක ප්‍රමාණයට වඩා වැඩියෙන් යොදලා වෙන්න පුළුවන්. එහෙනම් මොකද කරන්න වෙන්නේ? පදම් කාරක ප්‍රමාණය වැඩි වීම කියලා ලියුවනම් හරි. ඒකට උදාහරණ විදියට ඔයාලට පොටෑසියම් නයිට්‍රේට් නයිට්‍රයිට් උත්තර ලියන්න පුළුවන්. එතකොට සී කොටසේ අවසාන ප්‍රශ්නය සොසේජස් ගබඩා කිරීමට සුදුසු උෂ්ණත්වයේ කුමක්ද? හොඳට මතක තියාගන්න දුවේ පුතේ සොසේජස් සඳහා සුදුසු උෂ්ණත්වය -18 සෙල්සියස් අංශක -18. එහෙනම් දෙවෙනි විවගත රචනා ප්‍රශ්නේ ඉවරයි. අපි තුන්වෙනි විවගත රචනා ප්‍රශ්නයක් කරමු. බලන්න ඒ කොටස. ශ්‍රී ලංකාවේ මත්ස්‍ය කර්මාන්තයේ ප්‍රධාන ගැටලු වන්නේ පසු අස්වනු හානි සිදුවීම සහ මාළුවල ගුණාත්මකභාවය පිරිහීමයි. පහත දැක්වෙන එක් එක් අදියරකදී මාළුවල ගුණාත්මක බව පිරිහීම අවම කිරීම සඳහා උපාය මාර්ගයක් බැලින් සඳහන් කරන්න. අපි දන්නවා මත්ස්‍ය වෙළඳාමේදී, මත්ස්‍ය වෙළඳ පොළේදී මේ පසු අස්වනු හානිය කියන එක ලොකු ගැටලුවක්. ඉතින් මෙතන අහන්නේ විවිධ ක්‍රියා මේ පියවරවල් වලදී අපිට කරන්න පුළුවන් ගුණාත්මය ආරක්ෂා කරන්න කරන්න පුළුවන් උපාය මාර්ගය ගන්න ලියන්න කියලා. පළවෙනියට අහනවා මසුන් නැල්ලීමේදී. මසුන් නැල්ලීමේදී දුවේ පුතේ මසුන්ට හානි නොවන පන්න
आम पन्न पन्न भाविता करवागेम तम अस्वल पीस जल सोदला गबड़ा करोन इला बोट गबड़ा किरी मुखद करोन बोट देवनी बोट गबड़ा किरी එතකොට මසුන්ට වෙන හානිය අවමන විදියට මසුන් බෑම කරන්න ඕන කිරුවැලියට නිරාවරණය වෙන්න නැතුව තියන්න ඕනේ ඒ වගේම පිරිසුදු ජලයෙන් සෝදා ගබඩා කරන්න ඕන විශාල මසුන්ගේ නම් අතුරු බහන් ඒ වගේම කර්මල් වගේ අනවශ්‍ය කොටස් ඉවත් කරලා පිරිසුදු ජලයෙන් සෝදලා ගබඩා කරන්න ඕනේ ඒ විදියට තමයි අපි මත්ස මේ මත්ස අස්වනු බෝට්ටු විදි ගබඩා කරන්නේ ඊළඟට අහනවා බෝට්ටුවෙන් ගොඩ බෑමේදී මොනවද කළ යුතු ක්‍රියාකාරකම්? මේ පස මතට ගොඩ ගහන ගොඩ බාන්නේ නැහැ. වැලි මතට ගොඩ බාන්නේ නැහැ. අනිවාර්යයෙන්ම යම්කිසි මේ ඇතුරුමක් මතට එහෙම නැත්නම් භාජනයක් තුළට ගොඩ බෑම කරන්න ඕනේ. එක් එක් දිනයන් වල යැල්ලු මසින් වෙන වෙනම ගොඩ බෑම කරන්න ඕනේ. හිරු වැලියට නිරාවරණය වෙන්නේ නැති විදියට තියන්න ඕනේ. ඒ වගේම තමයි අපිට මේ මේ මත්සෙයින් හිරුවැලියෙන් පරිස්සම් කරගෙන ඉක්මනින් නොතැලෙන විදියට ගොඩ බෑම සිදු කරන්න ඕනේ. අවසාන වශයෙන් අහනවා ප්‍රවාහණයේදී. ප්‍රවාහණයේදී මත්සෙයින්ගේ ගුණාත්මය පවත්ව ගන්න නම් අනිවාර්යයෙන්ම ශීත තත්ත්වයට ප්‍රවාහණය කිරීම අපි කරන්න ඕනේ. ශීත අපි කියන්නේ කූල් ට්‍රක් කියලා. ඒ වගේමයි ප්‍රවාහණය කරන්න ඕනේ. දවසේ සිසිල් කාලය තුල ප්‍රවාහණය කරන්න ඕනේ. ඒ වගේම තමයි හොඳ මාර්ග පහසුකම් හොඳ මාර්ගවල කියන්නේ කැඩුම් බිඳුණු මාර්ග තෝරගන්න නැතුව හැකිතා කෙටි මාර්ග භාවිතා කරලා ඉක්මනින් ප්‍රවාහණය කිරීම කරන්න ඕන. ඔන්න ඔය දේවල් මගින් අපිට පුළුවන් ගුණාත්මය ආරක්ෂා කරගන්න. ඊළඟ බලන්න B කොටස. අපනයන වේදපොළ සඳහා නව නිෂ්පාදනයක් හඳුන්වා දීමට විවසායකට අවශ්‍ය විය. ඔහුට අවශ්‍ය වූයේ සීමිත කාලයක් තුළ වේදපොළ සමීක්ෂණය කිරීමට. ඔන්න පුද්ගලයෙකුට අපනයන වෙඳපොළ සඳහා නව නිෂ්පාදනයක් කරන්න ඉක්මනින්ම වෙඳපොළ සමීක්ෂණයක් කරන්න ඕන වුණා. ඒකේ පළවෙනි කොටසෙන් අහනවා ඔහුගේ සමීක්ෂණය සඳහා තොරතුරු රැස් කිරීමට ඔහුට භාවිතා කළ හැකි ක්‍රම දෙකක් නම් කරන්න. මෙතන දුවේ පුතේ ඉක්මන් කියලා කියලා විශේෂයෙන්ම තියෙනවා අන්තර්ජාතික වෙඳපොළ කියලා තියෙනවා. එහෙනම් මොකද අපිට අන්තර්ජාල හරහා Google ෆෝමයක් මගින් තොරතුරු ලබා ගැනීම කරන්න පුළුවන්. ප්‍රශ්නාවලියක් සපයලා Google ෆෝම් එකක් විදිහට ඒ තොරතුරු ටික ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔන්ලයින් සම්මුඛ සාකච්ඡා පවත්වලා මේ පාරිභෝගිකයින්ව මුහුණට මුහුණ හමු වෙන්න බැහැනේ අපනයන වෙඳපොළ නිසා. නමුත් ඔන්ලයින් සම්මුඛ සාකච්ඡා මගින් පාරිභෝගිකයින්ගේ අදහස් ලබා ගැනීම කරන්න පුළුවන්. ඊළඟට ඒක දෙවෙනි කොටස වෙඳපොළ සමීක්ෂණයේ පැවැත්වීමේ වාසි දෙකක් සඳහන් කරන්න. මොකද මේ වෙඳපොළ සමීක්ෂණයෙන් ලැබෙන වාසි වෙඳපොළේදීන අවස්ථා හඳුනා ගන්න හැකියාවක් ලැබෙනවා අපිට. ඒ වගේම තමයි වඩාත් උචිත ව්‍යාපාරික අවස්ථාව හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තරඟ මේ අපි දන්න ව්‍යවසායකින් අතර තරඟකාරීත්වයක් තියෙන මේ තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා වෙඳපොළ සමීක්ෂණ තුලින්. C කොටස පහත දැක්වෙන්නේ පොලිතීන උමගක රූප සටහනකි. එක හා දෙක ප්‍රශ්න වල පිළිතුරු දීමට මෙම රූප සටහන භාවිතා කරන්න. මෙන්න මේ හැඩේ ආරුක්කු හැඩේ පොලිතීන උමගක් තමයි මෙතන දීලා තියෙන්නේ. මේ පොලිතීන උමගේ දොර මෙහෙම හයි කරලා තියෙනවා. එතකොට අපෙන් අහනවා පළවෙනි කොටසේදී මෙම පොලිතීන උමග ශ්‍රී ලංකාවේ පහත රටට නොගැලපෙන හේතු දෙකක් දක්වන්න. බලන්න මේ පොලිතීන උමගේ පහත රට තෙත් කලාපෙන් නොගැලපෙන්නේ ඇයි? පහත රට තෙත් කලාපයේ කියන්නේ දුවේ පුතේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් ඉහළයි. එතකොට පොලිතීන උමග තුල තවත් උෂ්ණත්වය ඉහළ යනවා. එහෙනම් මේක ඇතුලේ උෂ්ණත්ව පාලන ක්‍රමයක් යොදලා තියෙන්න ඕනේ. එක්කෝ මුදුන් වා කවුළු සහිත මේ පොලිතීන උමගක්. එහෙම නැත්නම් කියක් දැටි ආකාරයේ වහල සහිත වෙන්න ඕනේ. ඉතින් මේ එමුකුත් නැහැ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? උෂ්ණත්ව පාලන ක්‍රම යොදලා නැහැ. ඒ වගේම තමයි මේක ඇතුලේ ආදතාවය පාලනය කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග මුකුත් තරම් නැහැ. එහෙනම් ආදතා පාලන උපකරණ යොදලත් නැහැ. ඒ වගේම වායු සංසරණය සඳහා ක්‍රමවේදයක් නැහැ. මේක සංහෘතයි. කොහෙන්වත් වාතය ඇතුල් වෙලා පිට වෙන්නේ නැහැ. ඉතින් පහත රට තෙත් කලාපයේ ඉහළ උෂ්ණත්වයට මේ හරිතාගාරය තුළ තවත් උෂ්ණත්වය ඉහළ යනවා. ඒක හරියන්නේ නැහැ. දෙවනි කොටසෙන් අහනවා පලිබෝධ සහ රෝගවලින් ආරක්ෂා වීම වැඩි දියුණු කිරීම සඳහා
ඉහත පොලිතීනමගේ දොරටුවේ කළ යුතු වැඩි දියුණු කිරීම කුමක්ද? මෙන්න මේක ඉතාමත් වැදගත්. අපි මේ වගේ ආරක්ෂිත ගෘහයකට දොර අරගෙන ඇතුළට යනකොට අපිත් එක්ක වටේට තියෙන වාතය කොටසත් ඇතුළට යනවා. එතකොට මොකද වෙන්නේ? පරපෝෂිතයින් එහෙම නැත්නම් මේ රෝගකාරකින් මේක ඇතුළට රිංග ගන්න පුළුවන්. එහෙම වුණොත් මේක ඇතුළේ අපිට ගැටලුවක් ඇති වෙනවා. ඒක වළක්වා ගන්න මොකද කරන්නේ? මේ දොරට පිටතින් අපි තව කුටීරයක් ඉදි කරනවා. ඒ කුටීරේ දැන් මේ දොරේ ප්‍රධාන හරිත මේ පොලිතිනුමකට යන්න තියෙන මේ දොරනේ. ඒ දොරෙන් ඇතුළු වෙන්න ඊට අවශ්‍ය කණුවෙන් හැරිලා මේ විදියට යන්න පුළුවන් විදියට මේ පැත්තට දොර හයි කරලා තමයි අපි මේ කුටීරය දාන්නේ. එතකොට අක්කුවක් ක්‍රමයට එහෙම නැත්නම් සික්සැක් ක්‍රමයට තමයි ඇතුළට යන්න ඕනේ. එතකොට අර ශුද්‍ර ජීවීන් එහෙම නැත්නම් අපි කියන රෝගකාරකීන් ඇතුළු වීම පහසු වෙනවා. ඊළඟට අහනවා ඩී කොටස පහත රූප සටහනේ එන්ජිමක වැදගත් පද්ධතියක් පෙන්වයි. 1 හා 2 ප්‍රශ්න වලට පිළිතුරු දීමට මෙම රූප සටහන භාවිතා කරන්න. ඔන්න ඉතාමත් වැදගත් රූප සටහනක් එතනක් දීලා තියෙනවා. මොකද දීලා තියෙන්නේ? ඒක අඳින නම් අපහසුයි. මේ දීලා තියෙන දුවේ පුතේ ස්නේහක පද්ධතිය එහෙමත් නැත්නම් අපි කියන ලූබ්‍රිකන්ට් සිස්ටම් එක තමයි මේ දීලා තියෙන්නේ. ඒතර අපෙන් අහනවා එහෙත පද්ධතිය නම් කරන්න එන්ජිමක ස්නේහක පද්ධතිය තමයි මේ දීලා තියෙන්නේ. ඊළඟ දෙවෙනි කොටසෙන් අහනවා ඉහත රූප සටහනේ P හා Q ලෙස ලේබල් කර ඇති කොටස් ඒවායේ කාර්යභාරය සමග නම් කරන්න. බලන්න මෙතන P කියලා හඳුන්වලා තියෙන පොම්පය. මේ තෙල් පොම්පය මොකටද ගන්නේ? අපි දන්නවා ලුබ්‍රිකන්ට් කියලා කියන්නේ පුතේ ලිහිසි ද්‍රව්‍ය කියලා කියන්නේ මේවත් තෙල්. මේ තෙල් එන්ජිම පුරා සංසරණය වෙන්න ඕන, ගමන් කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය කරන පීඩනය ලබා දීම සඳහා තියෙන තෙල් පොම්පය තමයි ඔය P අකුරෙන් හඳුන්වලා තියෙන්නේ. ඊළඟ Q කියලා හඳුන්වලා තියෙනවා තෙල් දෙන. මොකද මේ තෙල් දෙන කියලා කියන්නේ? වාහනයක ලුබ්‍රිකන්ට් තෙල් එකතු වෙලා තියෙන රඳවා තබන උපකරණය. එහෙම නැත්නම් අපි හිතමු භාජනය කියලා. අන්න ඒකට තමයි අපි කියන්නේ තෙල් දෙන කියලා. එහෙනම් උත්තරේ විදියට ලියවෙනවා. තුන්වෙනි කොටස ඩීසල් එන්ජින් සඳහා නිර්දේශිත තෙල් වල SAE අගය කුමක්ද? මොකද මේ තෙල් වල SAE අගය කියනකින් අදහස් කරන්නේ? මේ ලුබ්‍රිකන්ට් වල අපි කියන දුෂ්ණාවිතාවය හැවත් ගලා යාමේ හැකියාව කියනකී තාමත් වැදගත්. දුෂ්ණාවිතාවය වැඩි කියන්නේ ගලා යාමේ හැකියාව අඩුයි. එහෙනම් එන්ජින් සඳහා යෙදීමේදී ඩීසල් එන්ජින් සඳහා අපිට මේ SAE 40 සහ 30 SAE 30 සහ 40 අපිට පුළුවනි ඩීසල් එන්ජින් සඳහා යොදවා ගන්න. ඊළඟට කියනවා එන්ජිමක ජීය පෙට්ටිය සඳහා නිර්දේශිත තෙල්වල SAE අගය කුමක්ද? මතක තියාගන්න දුවේ පුතේ ජීය පෙට්ටිය සම්බන්ධව නම් හොඳ උපු ද්‍රාවණයක් යොදන්න ඕන අපි SAE 90 වගේ. හයිද එහෙනම් මෙතෙන් දෙන්න ඕන SAE 90 කියන පිළිතුර. ඊළඟ බලන්න ඊ කොටස ජලයේ පීඩනය යම් අපේක්ෂිත අගයක් දක්වා වැඩි කිරීමට පොම්ප භාවිත කරයි. අපේක්ෂිත පීඩනය සහ ප්‍රවාහ ශීඝ්‍රතාවය ලබා ගැනීම සඳහා පොම්පේ පාජකයේ ක්‍රියාත්මක කිරීමට ජලයේ බලයට වඩා වැඩි බලයක් අවශ්‍ය වන්නේ ඇයි? දුවේපතේ අපි දන්නවා සාමාන්‍යයෙන් අපි පොම්පේ පාජකයේ මගින් නිපදවන ශක්තිය ජල බලයට වඩා වැඩි ශක්තියක් දෙන්න ඕනේ. ඒකට හේතුව මොකද්ද? මේ පොම්පවල කාර්යක්ෂමතාවයේ 100%ක් වෙන්නේ නැහැ. එහෙම වුණාම ශක්ති හානියක් වෙනවනේ. පොම්පේට අවශ්‍ය ප්‍රමාණය විතරක් අපි නිපදවලා යවුවොත් මගදී ශක්ති හානිය නිසා පොම්පේට අවශ්‍ය ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි වැඩිපුර යවුවොත් තමයි පොම්පේට අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ ජල සම්පාදනයේදී බලය සැපීමේදී වැඩි බලයක් අවශ්‍ය වෙන ප්‍රධාන හේතුව වෙන්නේ ඝර්ෂණ හානිය නිසා පොම්පේ කාර්යක්ෂමතාවයේ 100%ක් නොවීම නිසා. දෙවැනි කොටස පොම්පයක් තෝරා ගැනීමේදී වාරිමාර්ග පද්ධතියේ මුළු හිස වැදගත් සාධකයකි. මුළු හිසෙහි ප්‍රධාන සංරසක තුන නම් කරන්න. අපි දන්නවා ජල සම්පාදනයේදී මුළු හිස කියලා කියන්නේ චූෂණ හිසයි, එහෙම ඊළඟට විසර්ජන හිසයි, ඝර්ෂණ හිසයි කියලා තුනේ එකතු. මතකයි නේද ඒක? හරි. F කොටස වනමිතියේදී භාවිතා කරන උපකරණ දෙකක් පහත රූප සටහන්වල දැක්වේ.
එක හා දෙක ප්‍රශ්නයට පිළිතුරු දීමට මෙම රූප සටහන භාවිතා කරන්න. බලන්න P කියලා හඳුන්වලා තියෙනවා. මෙතන තියෙන්නේ පොත්තේ ඝනකම්මන සිස් භාගයේජ් එක. Q කියලා කියන්නේ ආනතිමානය. එහෙනම් දුවේ පුතේ අපෙන් අහන්නේ මොකද්ද? එක් එක් උපකරණයේ මයින් ලබන පරාමිතිය සඳහන් කරන්න තමයි පළවෙනි ප්‍රශ්නේදී තියෙන්නේ. එහෙනම් P වලින් භාවිතා කරන පරාමිතිය තමයි පොත්තේ ඝනකම. ශාකයක පොත්තේ ඝනකම. එහෙනම් Q වලින් ලබා ගන්නේ පිටි ගසක උස. ඍජු ගසක උස හොයා ගන්න තමයි අපි ආනතිමානය භාවිතා කරන්නේ. එකේ අවසාන කොටස P උපකරණය භාවිතා කළ යුත්තේ ගසේ කුමන උසකින්ද යන සඳහන් කරන්න. P උපකරණය එහෙනම් නැත්තම් අපි දන්නවා සිස් භාගයේජ් එක අපි සාමාන්‍යයෙන් යොදා ගන්නේ හපු මට්ටමේදී. අපි කියන්නේ සෙන්ටිමීටර 130 දි තමයි යොදා ගන්න. එහෙනම් මෙතන එන්න ඕනේ හපු මට්ටම එහෙම නැත්තම් සෙන්ටිමීටර 130 කියන පිළිතුර. දුවේ පුතේ අපි ඔන්න විවගත රචනා ප්‍රශ්න 2 සහ 3 කතා කරා. හතරවෙනි ප්‍රශ්නය ඒ කොටස. පහත රූප සටහනින් දැක්වෙන්නේ බල්බයකට 6 වෝල්ට් බැටරියක් සම්බන්ධ කර ඇති පරිපථ සටහන. වෝල්ටීයතාවය මැනීම සඳහා මල්ටිමීටර 3ක් පරිපථයට සම්බන්ධ කර ඇත. 1 සහ 2 ප්‍රශ්නවලට පිළිතුරු දීමට මෙම රූප සටහන භාවිතා කරන්න. මෙන්න මේ වගේ රූප සටහනක් තියෙනවා. ඔන්න හෝ රූප සටහනන්නේ තියෙන්නේ මේක වෝල්ට් 6යි කියලා දීලා තියෙනවා මේක S කියලා දීලා තියෙනවා ඊළඟ මෙතන තියෙනවා මල්ටිමීටරයක් මම ඉම්මකුරේ මල්ටිමීටරේ ලකුණු කරනවා එහෙම වැරදි අපි ඒක ලකුණු කරමු මෙහෙම නිකම් කොටුවෙන් අඳිමු මේ මල්ටිමීටරයක් ලකුණු කරලා තියෙනවා මෙතන මල්ටිමීටරයක් තියෙනවා ආයේ මෙතෙන්ට මල්ටිමීටරයක් සම්බන්ධ කරලා තියෙනවා ඔන්න අපිට පාඨාංක ලබා ගන්න අවස්ථා හතරක් තියෙනවා P අවස්ථා තුනක් නේද P Q R කියලා අවස්ථා තුනක් දීලා තියෙනවා බලන්න දැන් මෙතන මේ පරිපථ සටහනේ P කියලා මල්ටිමීටරයක් Q කියලා මල්ටිමීටරයක් R කියන මල්ටිමීටරයක් ඇසුරෙන් තමයි අපෙන් ප්‍රශ්න අහලා තියෙන්නේ පළවෙනි කොටසෙන් අහනවා S ස්විච් එක ක්‍රියාත්මක වන විට P Q හා R මල්ටිමීටර වල වෝල්ටේජතාව කියවීම මොනවාද S ස්විච් එක ක්‍රියාත්මක වෙනවා කියන්නේ මේක ඔන් එකේ තියෙන්නේ එතකොට මොකද වෙන්නේ මෙතනින් ධාරාවක් ගමන් කරනවා. මෙතන තියෙන්නේ මේ බල්බ් එක. හරිද? එතකොට මේ යන වෝල්ට් 6. P හරහා අපිට වෝල්ටීයතාවයක් බලන්න පුළුවන්ද? බලන්න P කියලා කියන්නේ මේ ස්විචේ දෙකලවර. සාමාන්‍ය සන්නායක දෙකලවරක් නේ. මෙතන අපිට වෝල්ටීයතාවයක් එන්නේ නැහැ. මෙතන අපිට ලැබෙන අගය බිඳුවයි. Q කියන එක ගත්තම මේ තියෙන බැටරිය දෙකලවරනේ. එහෙනම් බැටරියේ වෝල්ටීයතාවය මෙයා මගින් පෙන්වන්න ඕනේ. එහෙනම් මෙතන වෝල්ට් 6ක වෝල්ටීයතාවයක් Q කියන මල්ටිමීටරේ පෙන්වනවා. R ගත්තම නැවතත් මේ පරිපථයේ මත තියෙන සන්නායකයක එකලංක ලක්ෂ දෙකක් තමයි තෝරන් තියෙන්නේ. එහෙනම් මෙතනත් අපිට වෝල්ට් මීටරේ පාඨාංකයක් දක්ින්න බෑ. එහෙනම් දුවේ පුතේ P වලගේ බිඳුවයි Q වල වෝල්ට් 6යි R වලගේ බිඳුවයි. ඊළඟට කියනවා ඉහත ස්විචය අක්‍රිය කර ඇතිනම් එහෙනම් මෙන්න අක්‍රිය කර ස්විච් එක ඔන් කර ඔන් කරානේ ඕෆ් කරානේ විවෘත කර මල්ටිමීටරේ P Q R හි වෝල්ටීයතාව කියවීම මොනවාද බලන්න දුවේ පුතේ P වල සම්බන්ධ වෙලා තියෙන මේ අග්‍රය සහ මේ අග්‍රයනේ එතකොට මේක බැටරි අග්‍ර දෙකට සම්බන්ධ වෙලා වගේ ඒක නිසා P වල වෝල්ට් 6ක මල්ටිමීටර මේ වෝල්ටීයතාව පාඨාංකයක් පෙන්වනවා ඊළඟ Q වල කොහොමද බැටරි අග්‍ර දෙක නිසා වෝල්ට් 6ක් පෙන්වනවා R වල එතන විභවාන්තරයක් ඇති වෙන්නේ නැහැ මොකද විද්‍යුත්ගාමක බලයක් මෙතන ඇතුලේ කිසිම උපකරණයක් නැති නිසා මෙතන වෝල්ටීයතාවයක් ඇති වෙන්නේ නැහැ එහෙනම් R වලගේ බිඳුවයි ඉතින් ඔන්න ඔය වගේ විද්‍යුතය ආශ්‍රිත ප්‍රශ්න කිහිපයක් මේ පාර මේ උසස් පෙළ පේපර් එකේ වැඩිපුර ලැබලා තියෙනවා කියලා අපිට පේනවා ඔය පළවෙනි එක අපි බලමු දැන් දෙවෙනි එක පහත දැක්වෙන්නේ බල්බයක් ප්‍රතිරෝධයක් ස්විචයක් සහ බැටරියකින් සමන්විත වන පරිපථ සටහනකින්. මෙන්න මේ විදිහේ පරිපථ සටහන දීලා තියෙනවා බැටරිය තියෙනවා. ඍණාග්‍රයෙන් සම්බන්ධ වෙලා තියෙනවා බල්බ් එකට. ඊට පස්සේ ඒක ගිහිල්ලා ධනාග්‍රයෙන් ඉඳන් එන ප්‍රතිරෝධකයත් එක්ක මේ විදිහට සම්බන්ධ වෙනවා. මෙතන තියෙනවා ස්විචයක් සමාන්තරගතව සම්බන්ධ කරලා. ඔන්න ඕක තමයි අපිට දීලා තියෙන පරිපථය.
ඊට පස්සේ කියනවා ඉහත පරිපතේ සටහනේ දැක්වෙන පරිපතේ සෑදීම සඳහා පහත සඳහන් සංරචක වයල් සමග සම්බන්ධ කළ යුතු ආකාරය අඳින්න කියනවා. ඒක අපේ රූප සටහනේ උපකරණ දීලා තියෙන පිළිවෙලටම මම මෙතන අඳිනවා. මොකද අපි මේ විදිහට න්‍යා කරන්න ඕන. මෙහෙම තියනවා මේ තියෙන සිචේ. ඊළඟට මෙතන දීලා තියෙනවා ප්‍රතිරෝධක. මෙතන දීලා තියෙනවා බල්බය. ආයේ මෙතන දීලා තියෙනවා 9 වෝල්ට් බැටරිය. මේ බැටරිය සඳහන් කරලා තියෙනවා මේ අග්‍රය ධන මේ අග්‍රය ඍණ කියලා. ඔන්න ඔය රූප සටහන් තමයි අපිට දීලා තියෙන්නේ. අපිට කියනවා මෙන්න මේ පරිපථය යන විදිහට මේ රූප සටහන වයර් වලින් යා කරන්න. බලන්න දුවේ පුතේ බැටරිය ධන අග්‍රය තමයි ප්‍රතිරෝධකේ සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් මෙන්න බැටරිය ධන අග්‍රය තියෙනවා. මම මෙතෙන් මෙහෙම වයර් එකක් අරගෙන ප්‍රතිරෝධකයට සම්බන්ධ කරා. හරිනේ. ඊට පස්සේ ප්‍රතිරෝධකය බල්බයට සම්බන්ධ වෙලා තියෙනවා. ඔන්න මම බල්බයට සම්බන්ධ කරා. ඊට පස්සේ බල්බය නැවත සම්බන්ධ වෙලා තියෙන්නේ කොහෙද? ඍණ අග්‍රයට. එහෙනම් ඔන්න බැටරිය ඍණ අග්‍රයෙන් මෙහෙම ඇවිල්ලා බල්බයට සම්බන්ධ වුණා. දැන් ඔයාලට මේ පළවෙනි පරිපථය කම්ප්ලීට් මේ. හැබැයි මෙතන ප්‍රතිරෝධකයේ අග්‍ර දෙකත් එක්ක සමාන්තර ගතව තියෙනවා සිචේ. එහෙනම් සිචේ සම්බන්ධ කරන්න ඕනේ මෙන්න මේ විදියට ප්‍රතිරෝධකයේ අග්‍ර දෙකට සමාන්තරගත විදියට. ඕක ඔය විදියට සම්බන්ධ කරා නම් ඕගොල්ලන්ට මේ ප්‍රශ්නෙට අදාළ සම්පූර්ණ ලකුණු ටික ලැබෙනවා. මේකේ හරියට මේ තියෙන සම්බන්ධතාවයේ නිරූපණය වීම වැදගත් වෙනවා. ඊළඟට සී කොටස. අපි සී කොටසට යමු. සී කොටස. ශුද්ධ පාලක සාමාන්‍යයෙන් ඉදිරියදා ඉලෙක්ට්‍රොනික උපකරණවල භාවිත වේ. අපි මේ කතා කරන්නේ මයික්‍රෝ කන්ට්‍රෝලර් ශුද්ධ පාලක ගැන. 1. ගෘහස්ථ ඉලෙක්ට්‍රොනික උපකරණවල ශුද්ධ පාලක ප්‍රධාන වශයෙන් භාවිත කිරීමට හේතු දෙකක් දක්වන්න. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ශුද්ධ පාලක මයික්‍රෝ කන්ට්‍රෝලර් අපිට සාමාන්‍ය ඉදිරියදා ජීවිතයේදී කුඩා පරිමාණ කාර්යයන් සඳහා යොදා ගන්න පුළුවන්. ඒකට හේතුව ප්‍රධාන වශයෙන්ම ලාභදායි ඒ වගේම තමයි අවශ්‍යතාවය පරිදි සකසා පද්ධති වලට එකතු කිරීම පහසුවෙන් කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපි බහුලව මේ ශුද්ධ පාලක පද්ධති භාවිත කරන්නේ. දෙවෙනි කොටසෙන් අහනවා ශුද්ධ පාලක වල දක්නට ලැබෙන අවාසි දෙකක් සඳහන් කරන්න. මිලෙන් අඩු වුණාට කල්පවැත්ම අඩුයි. ඒ වගේම තමයි රළු භාවිතය සඳහා සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම ක්‍රමලේඛනය අපහසුයි. ක්‍රමලේඛනය කිරීම සඳහා විශේෂ දැනුමක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔය කරුණු වලින් මොනවා හරි දෙකක් ලියුවා නම් මෙතෙන්ට නිවැරදි. D කොටස. ඉහලින් බැලුව විට birds eye view එක්තරා ගෙවත්තක් පෙනෙන අයුරු පහත රූප සටහනේ දැක්වේ. එකෙහි සිට තුන දක්වා ප්‍රශ්න වලට පිළිතුරු දීමට මෙම රූප සටහන භාවිත කරන්න. මෙන්න මේ වගේ රූප සටහනක් දීලා තියෙනවා. ගෙවත්තක bird eye view එකක්. මං චූටියට අඳිනවා අපිට ඉඩ ඕන නිසා. මෙතන ගේ තියෙනවලු. මෙතන පාර තියෙනවලු. මෙතන ශාක වැටියක් තියෙනවා කියලා ලියලා තියෙනවා. මෙතන තන පිටිය. මෙතන උද්‍යාන බංකුවක් තියෙනවලු. විශාල ශාකයක් තියෙනවලු. මෙතන විශාල ශාකයක් තියෙනවලු. ඉතින් ඒවා නම් කරලා දීලා තියෙනවා මේ තියෙන ස්වභාවය. ඊට පස්සේ අපෙන් අහනවා සම්මත සංකේත භාවිතයෙන් ඉහත භූදර්ශනී මූලික සිටියම සැලැස්ම අඳින්න. එතන මේකේ මේ භූදර්ශනී සැලැස්ම අඳිනවා නම් අපි සංකේත යොදා ගන්න ඕනේ. එහෙනම් මෙතන විශාල ශාක. මෙතන තියෙනවා වැටක්. මේක නිවස. ශාක වැටිය, තන පිටිය සහ බෙන්ච් එක උද්‍යාන බංකුව තමයි තියෙන්නේ. අපි අඳිමු එතකොට. මොන මම මේ ටිකක් ලොකුවට අඳිනවා අපේ උද්‍යාන සැලැස්ම. මුලින්ම වැට නිරූපණය කරන්න ඕන. වැට නිරූපණය කරන්නේ අපි එක ළඟ තියෙන මේ වගේ ඉරි දෙකක් මගින්. මෙන්න මේ වගේ ඉරි දෙකක් මගින් අපි වැට නිරූපණය කරනවා. ඒකට මේක වටේටම සටහන් වෙන්න ඕන. මොකද ඉරම වටේටම වැට තියෙනවා. ඔන්න මම වැට ඇඳලා ඉඩම වටේට. ඊළඟට
මේවා සම්මත සංකේත නිවැරදිව භාවිතා වෙන්න ඕන. නිවස සංකේතවත් කරන්න අපි ඍජු කෝණාශ්‍රයක් මගින් මේ විදිහට නිවස සංකේතවත් කරා. නිවසේ සිට මේ ගේට්ටුවේ සිට නිවසට එන මේ පාර සංකේතවත් කරන්න අපි මෙතන ඇතුරුම් ගල් හෝ පියවර කැට යොදන්න ඕනේ මේ විදිහට. එහෙම යොදන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ විදිහට ඇතුරුම් ගල් යොදන්න. ඔය ක්‍රම දෙකෙන් ඉවරද මේ පාර දිගටම සලකුණු කරන්න ඕනේ. ඊළඟට මෙතන ශාක වැටිය මේ වගේ එකිනෙකට සම්බන්ධ වෙච්ච පඳුරු තේලි දෙකක් ශාක වැටිය නිරූපණය කරන්නේ මේ විදිහට. ඊළඟට මෙතන තුන පිටියක් තියෙනවා. තුන පිටියේ සංකේතය මොකද්ද? තුන පිටියේ සංකේතය මෙන්න මේ විදිහට තනකොළ අඳින්න ඕනේ. ඉතින් අපි දන්නවා මේ තියෙන්නේ තුන පිටිය කියලා. ඊළඟට උද්‍යාන බංකුව. උද්‍යාන බංකුව අපි නිරූපණය කරන්නේ මේ ආකාරයෙන්. ඒ විදිහට මෙතන නිවැරදි සංකේතයෙන් උද්‍යාන බංකු නිරූපණය කළ යුතු වෙනවා. ඊළඟ විශාල ශාක දෙකක් තියෙනවා තව අපිට නිරූපණය කරන්න. අපි විශාල ශාක නිරූපණය කරනවා මේ විදිහට රවුම ඇඳලා මැද මෙහෙම ඇඳලා. ඉතින් අපිට ඒ සංකේතය අපේ විශාල ශාක නිරූපණය කරන්න යොදා ගන්න පුළුවන්. ලෙන්දුවේ පුතේ මෙන්න මේ දීලා තියෙන ගෙවත්තේ සැලැස්ම නියමිත සංකේත භාවිතා කරලා මේ විදිහට අඳින්න තමයි පළවෙනි කොටසෙන් තියෙන්නේ. දෙවෙනි කොටසෙන් අහනවා මූලික සිතියම මත පදනම්ව ඇඳිය යුතු ඊළඟ සිතියම රූප සටහන කුමක්ද කියලා. අපි මේ ලබා ගන්නා මූලික සිතියම මත අපි අඳින ඊළඟට කියනවා ප්‍රාථමික සැලැස්ම, එහෙමත් නැත්නම් බුබුලු රේඛා සටහන කියලා. ප්‍රාථමික සැලැස්ම එහෙම නැත්නම් බුබුලු රේඛා සටහන කියලා හඳුන්වනවා. තුන්වෙනි කොටස අවසාන සැලැස්ම සම්පූර්ණ කිරීමෙන් පසු ප්‍රමාණ බිල්පතක් සකස් කළ යුතුය. ප්‍රමාණ බිල්පතෙහි ඇතුළත් කළ යුතු අයිතම දෙකක් සඳහන් කරන්නේ. මේකේ අවසාන සැලැස්මෙන් පස්සේ අපි ප්‍රමාණ බිල්පතට යන්න ඕනේ. මේ සඳහා යන වියදම් ඇස්තමේන්තුව සඳහා. ඉතින් මේ වියදම් ඇස්තමේන්තුව ඇතුළත් කළ යුතු කරුණුයි යහන්නේ. දෙවොතේ වියදම් ඇස්තමේන්තුවට මේ හැම ක්‍රියාකාරකමක්ම මේ උද්‍යානයේ පිහිටුවීම සඳහා යන සෑම ක්‍රියාකාරකමක් සඳහාම යන සෑම වියදමක්ම ඇතුළත් කරන්න. මූලික බිම් සැකැස්මට කොච්චර යනවද? පැල සංස්ථාපනය කරන්න කොච්චර යනවද? දෘඩාංග සංස්ථාපනය කරන්න කීයක් යනවද? ඒ වගේම තමයි පවතින අනවශ්‍ය ව්‍යුහ ඉවත් කරන්න යන වියදම. ඒ වගේම මේකේ කම්කරු ශ්‍රමය, ඒ වගේ අපිට භූමි අලංකරණ ශිල්පියාගේ ගාස්තු වගේ සියලුම සාධක අපි මේ ප්‍රමාණ බිල්පත්‍ර ඇතුළත් කරනවා. ඒත් වයින් කරුණු තුනක් තමයි මෙතෙන්ට කියන්න ඕන. හරි, අපි යමු ඊ කොටසට. ඊ කොටස ප්‍රතිචක්‍රීකරණය නොකරන හෝ නැවත භාවිත නොකරන ඕනෑම අපද්‍රව්‍යයක් බැහැර කිරීම සඳහා කසල රඳවන යොදා ගැනීම. මේ කසල රඳවන කියලා කියන්නේ ඩස්බින් ගැන නෙවෙයි. මේ කියන්නේ පොළව තුල අපි පස තුල කසල රඳවන හදන්නේ. අන්නේ කසල රඳවන ගැන අපෙන් අහනවා කසල රඳවන භාවිතයේ වාසු තුනක් සඳහන් කරන්නේ. මේ කසල රඳවන කියන්නේ බොහොම සරල ක්‍රමයක්. මිලෙන් හැමත වියදම අඩුයි. ඒ වගේම තමයි දුවේ පුතේ අවශේෂ ඉතුරු ද්‍රව්‍ය බැහැර කිරීමක් නැවත කරන්න වෙන්නේ නැහැ. ඒ වගේම අපිට මේ ප්‍රයෝජනෙට ගන්න බැරි නැත්තම් භෝගවගා කළ නොහැකි ආන්තික භූමි මේ කසල රඳවන සඳහා භාවිතා කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ කසල රඳවන තුළ නිපද වෙනවා මීතෙන් වායුව. අපි බඩ පද්ධති මගින් මේ මීතෙන් වායුව ඉවතර ගන්නවා. එහෙනම් අපිට ඉන්ධනයක් වශයෙන් මීතෙන් වායුව ලැබීමත් සිදු වෙනවා. හරිද? ඒව තමයි අපිට තියෙන වාසි. කසල රඳවන භාවිතයේ අවාසි තුනක් සඳහන් කරන්නේ. අවාසි ගත්තම දුවේ පුතේ මේ කසල රඳවන සඳහා විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි දුර්ගන්ධයක් ඇති වෙනවා. පලිබෝධ පාලනය සඳහා මැස්සන් මදුරුවන් වැනි පලිබෝධ ඇති වෙනවා. ඒව පාලනය සඳහා අපිට රසායනික ද්‍රව්‍ය එහෙමත් නැත්නම් පලිබෝධ නාශක භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ ඝන අපද්‍රව්‍ය මේ විදියට කසල රඳවන වල රැඳෙවුවම ඒ වයින් ශ්‍රාවය වෙන ලීකේජස් එහෙම නැත්නම් අපි කියනවා දියරමය ද්‍රව්‍ය
මේ කසල රඳවනේ පතුල එකතු වෙනවා. අපි මේ දේවල් බඩ පද්ධතියක් කරලා අනිවාර්යෙන් ඉවත් කරන්න ඕන. ඒ වගේම තමයි මීතෙන් වායු නිපදවනවා ඒවත් නිවැරදි ඉවත් කරන්න සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. ඉතින් දුවේ පුතේ 2021 උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න හතර අපි සාකච්ඡා කළා අවසාන කරා. ඔයගොල්ලන් බලන්න ඇත්තටම ඉතාමත් පහසු ප්‍රශ්න පත්‍රයක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. අපි ඊළඟට රචනා ප්‍රශ්න ටික සාකච්ඡා කරමු.